සමන්ත චක්ඛවලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං භගන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සන්තං වා අඤ්ඤත්තං ධම්ම විචය සම්බුද්ධං ගං අත්ථිමි අඤ්ඤත්තං ධම්ම විචය සම්බුද්ධං ගෝති පදානාති අසන්තං වා අඤ්ඤත්තං ධම්ම විචය සම්බුද්ධං ගං නත්ථිමි අඤ්ඤත්තං ධම්ම විචය සම්බුද්ධං ගෝති පජානාති යථා චේ අනුපන්නස්ස ධම්ම විචය සම්බුද්ධං ගස්ස උප්පාදෝති තං ච පජානාති යථාචේ උප්පන්නස්ස ධම්ම විචය සම්බුද්ධං ගස්සේ භාවනාය පාරිපූරී හෝති තංච පජානාති ඉති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහතු සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් තිස් දහසක් භික්ෂූන් වහන්සේලා රහත් ඵලයේ පිහිටුවමින් නිර්වාණ ද්වාර නිවන් දොරටු විශේෂයක් විවරණය කරමින් දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනේට ඇති ධම්පදයක් මේ භාවනා පන්තිය සඳහා ධර්ම දේශනයට මාතෘකා කරන්න යෙදුණි. මේ ධර්මදේශනින් අපි බලාපොරොත්තු වන්නේ භාවනා මාර්ගයේ සම්බන්ධව චිත්ත සංතානය යොමු කරගැනීම පිණිසයි. මේ දේශනයේ තේරුම එහෙමයි, සන්තං වා අජ්ජත්තං ධම්ම විචේ සම්බුද්ධංගං. තමන්ගේ ආත්ම සංතානයෙහි ධර්ම විචේ සම්බුද්ධංගේ ඇත්තේ නම් අත්ථිමේ අජ්ජත්තං ධම්ම විචේ සම්බුද්ධං ගෝති පජානාති. මගේ චිත්ත සංතානයෙහි ධර්ම විචේ සම්බුද්ධංගේ ඇතැයි නුවණින් දැනගන්නවා. අසන්තං වා අජ්ජත්තං ධම්ම විචේ සම්බුද්ධංගං. තම සංතානයෙහි ධර්ම විචේ සම්බුද්ධංගේ නොමැතිනම් නොමැති බවද දැනගන්නවා. යථාච අනුපන්නස්ස ධම්ම විචේ සම්බුද්ධංගස්ස උප්පාදෝ හෝති. යම් හේතුකින් යම් කාරණයකින් ධර්ම විචේ සම්බුද්ධංගේ උපදීද ඒ කාරණියක් දැනගනි. යථාච උප්පන්නස්ස ධම්ම විචේ සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති තංච පජානාති. උපන්නා වූ ධම්ම විචේ සම්බුද්ධංගය භාවනාවෙන් පිළිකුණු වෙන්නේ කෙසේද යත් ඒකත් දැනගන්න. ඒකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. පින්තුනි, තේනියට පැවැත්වෙන භාවනා පන්තියට සහභාගී වෙන පින්තුන් එසේම මේ මොහොතේ ධර්ම ශ්‍රවණයට පැමිණි පින්තුන් වෙත අපි මේ ගැඹුරු බණ පදයක් ඉදිරිපත් කෙරේ. ගැඹුරු බණ පදයක් වුණාට මේකේ අභ්‍යන්තරයට දැහැලා පැහැදිලි කර ගැනීමට අපි කාටත් හිතව ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අඤ්ඤා තත්ථං ප්‍රසාදත්ථං
සතං වේ හෝති මන්තන ආභෝධේ පිනිස චිත්ත ප්‍රසාදේ පිනිස සර්වඥන් වහන්සේලාගේ ධර්මදේශනයේ පවතිනවා. මේ දේශනය අපි පැවැත්ීමේදී දේශනා කරන මට ආන පින්තුන්වත් යම් කිසි අල්ප මාත්‍රයක් හෝ ආභෝධයක් ලැබෙනවා. ඒක මේ පැවැත්ෙන්නේ සර්වඥන් වහන්සේ විසින් දේශනා කරන දහම් කදියක් නියදි කියලා ධර්මයේ ප්‍රසාදයක් ඇති වෙනවා. එනිසා මේ අවස්ථාව ගැන අපි සාවධාන වන්නට ඕනේ. දෙපාර්ශ්වයට වැඩ සැලසෙන මොහොතක් මේ බණ ඇසීම බණ දෙසීල. ඒක හඳුන්වනවා නිවන් දොරටුවක් කියලා. දේශකයන් වහන්සේට දේශනාව නිවන් දොරටුවක් කියලා. ශ්‍රාවක පින්නතුන්ද සවන් දෙන නිවන් දොරටුවක් වේ. ඒක නිසා දැන් මේ නිවන් දොරටුවකටයි අපි සමීප වෙන්නේ. මේ මොහොතේ නිවන් නොදකින්න පුළුවන්. නමුත් නිර්වාණය ආબોධ කර ගැනීමට හේතු වෙන බෝධිපාක්ෂික ධර්මයන් අපේ සංකාමී තුළ මේ දහම් කඩයක් ගානේ සරන් දීමේදී වැඩෙනවා. දැන් අපි සලක බලමු මේ බෝධිපාක්ෂික කියන කෙටි වචනේ. බෝධි කියනවා බෝධි උච්චති චතුසුමග්ගේ ඥාන. බෝධි කියන්නේ සෝවාන් මාර්ගඥාන, සකදාගාමී මාර්ගඥානය, අනාගාමී මාර්ගඥානය සහ අරහත් මාර්ගඥානය කියන සතරක නම. එසේම සෝවාන් ඵලඥානය, සකදාගාමී ඵලඥානය, අනාගාමී ඵලඥානය, අරහත් ඵලඥානය කියන ලෝකෝත්තර ඵලඥාන සතරට බෝධි කියේ. තවත් කියනවා සර්වඥතාඥානයට බෝධි කියේ. අවස්තේන නිර්වාණ ධාතුවට බෝධිය කියලා. ඒකම ගෝමුලාරා ගැලින්දගෙන මේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ පළමු කොට ආબોධ කළේ සර්වඥන් වහන්සේට බෝධිය කියලා. මෙන්න මේ සතර මාර්ගඥානය ප්‍රතිලාභ කර ගැනීමට, සතර ඵලඥානය ප්‍රතිලාභ කර ගැනීමට, සර්වඥතාඥානය ප්‍රතිලාභ කර ගැනීමට නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට, ලෝතුරා බුදු වීමට, පසේ බුදු වීමට, සතර මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට පක්ෂපාත වෙන, එවැගේම සහයෝගයේ වෙන අංග වශයෙන් ඉදිරිපත් වෙන ධර්මතා 37ක් තියෙනවා. ඒවාට කියනවා බෝධිපාක්ෂික ධර්ම. ඒ බෝධිපාක්ෂික ධර්මයන් අතරින් බොජ්ජංග නමින් හතක් තියෙනවා. ඒ බොජ්ජංග කියන වචනේ තවත් ඊට විශේෂත්වයක් දරනවා. බෝධි අංග බොජ්ජංග. ඒ කියන්නේ මාර්ගඵල ප්‍රතිලාභයේදී අංග වශයෙන් ප්‍රවක්කන ධර්මතා හතක් තියෙනවා. ඒවා පද වශයෙන් හතකට බෙදෙනවා. සති සම්බොජ්ජංගය, ධම්මචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ෂා සම්බොජ්ජංගය කියේ. එයින් පස්සද්ධි සම්බොජ්ජංගයේ පද දෙකක් එකතු වීමක්. එතකොට ධර්මතා වශයෙන් අටක් කියනවා, බොජ්ජංග වශයෙන් හතක් කියනවා. මේවාට බෝධි අංග, බෝධියා බෝධිසවා අංගාති බොජ්ජංග. පසත්තේනේ සම්බොජ්ජංග. ඒ කියන්නේ බෝධිය බෝධිසව. බෝධිය කියන්නේ සතර මාර්ගඥානෙට. බෝධිසව කියන්නේ සාරුවක්ඥන් වහන්සේට. අංග වශයෙන් පවත්නා ධර්මතා හතර කියනවා බොජ්ජංග ධර්මතා සත කියලා. එන්නේ මාතෘකා කරන්න යෙදුනේ දෙවෙනි බොජ්ජංගය ගැනයි. මේකට කියන ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා. ධම්ම විචේ ධම්මිතේ කියන්නේ ප්‍රඥාවට නම. ප්‍රඥාවට තියෙනවා නම් 30ක්. ප්‍රඥාවට තියෙනවා නම් 30ක්. ඒ මක්නිසාද? ප්‍රඥාවේ කියන්නේ ක්‍රියාකාරීත්වය අනුව මේ නම් 30ක් ඉදිරිපත් වෙනවා. මේවා ධම්මසංගමේ ප්‍රකරණයේ විභංග ප්‍රකරණයේ යන ග්‍රන්ථවල බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. තත්ත්‍ය පතමං පඤ්ඤේන්ද්‍රියං
යා පඤ්ඤා ඛජානන විචයෝ පවිචයෝ සල්ලක්ෂණ උපලක්ෂණ පච්චුපලක්ෂණ පණ්ඩිච්ඡන් මේ පුඤ්ඤං වේ භව්‍යා චින්තා උපපරික්ඛා භූරි මේධා පරිනායිකා විපස්සනා සංපජඤ්ඤං පතෝදෝ පඤ්ඤින්ද්‍රියං පඤ්ඤා බල පඤ්ඤා පාසාදං පඤ්ඤා රතනං පඤ්ඤා පඤ්ඤෝතෝ පඤ්ඤා ආලෝකෝ අමෝ ධම්මවිචය සම්මාදිට්ඨි මග්ගං ධම්මංගපරියාපන්නං ඉදං උච්චති පඤ්ඤින්ද්‍රියං මේ සූත්‍ර දේශනාවෙන් කියවන නම් 30ක්. ඒ නම් 30ේදී එකක් කියවන ධම්මවිචය කියලා. විචයෝ පවිචයෝ ධම්මවිචය. ඒ ධම්මවිචය කියන්නේ ප්‍රඥාවට නම. මක්නිසාදයකට ධර්මවිචය කියන්නේ ධර්මය නුවණින් සොයා බලා ආબોධ කරගන්න අර්ථයෙන්. ප්‍රඥාවෙන් තමයි ධර්මයේ සොයා බලා ආબોධ කරගන්නේ. එනිසා මේ ධම්මයේ සම්බොජ්ජංගය ප්‍රඥාව නමින් හැඳින්වෙන අතරත බෝධිපාක්ෂික ධර්ම මණ්ඩලයේ ස්ථාන පහක තියෙනවා. ඒ කියන්නේ වීමංසා ඉර්ධිපාදය, පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා බලය, ධම්මයේ සම්බොජ්ජංගය සහ සම්මා දිට්ඨිය කියන ස්ථාන පහක මේ ප්‍රඥාව බෝධිපාක්ෂික හැටියට ක්‍රියාත්මක වෙනවා. මේ පඤ්ඤා ඉන්ද්‍රිය හෙවත් මේ ධම්මයේ සම්බොජ්ජංගය අපේ සංකාන තුල වැඩි දියුණු කිරීමයි මේ භාවනාවෙන් කෙරෙන්නේ. භාවනා කියන මේ වචنين කියවෙනවා තේරුම් දෙකක්. ඒ කියන්නේ චිත්ත භාවනා ප්‍රඥා භාවනා කියලා. චිත්ත භාවනා කියන්නේ පින්නතුනේ සමත භාවනාවටයි. ප්‍රඥා භාවනා කියන්නේ විපස්සනා භාවනාවටයි. මේ දෙකම අපේ సంతානෙ වැඩෙන්න තෝරන්නේ චිත්ත භාවනාව පදනම් වෙනවා ප්‍රඥා භාවනා වඩන්න. ප්‍රඥාවේ තියෙනවා තේරුම් ගත යුතු තේ අර්ථ හතරක්. ලක්ෂණයේ, රසයේ, පටිපට්ඨානේ, පදත්තානේ කියලා. ලක්ෂණේ කියන්නේ ස්වභාවය. රසය කියන්නේ ක්‍රියාකාරීත්වය. පටිපට්ඨානේ කියන්නේ වැටෙන ආකාරය. අදත්තාන කියන ආසන්නම හේතුව මේ ප්‍රඥාවේ ස්වභාව ලක්ෂණේ නම් ආරම්මන ස්වභාව ප්‍රතිවේද ලක්ෂණ. ඒ කියන්නේ තමන් යමක් ගැන හිතනවා නම් ඒක නිවැරදිව තේරුම් ගැනීම තමයි ප්‍රඥාවේ ලක්ෂණය. ප්‍රතිවේද කියන්නේ පැහැදිලිව වටහා ගන්නවා. ඒ රසීමත් ක්‍රියාකාරීත්වය කියන්නේ විෂයෝ භාසන රස. ඒ කියන්නේ සමන් යමක් ගැනද හිතන්නේ ඒක ආලෝකමත් කරලා තේරුම් ගන්නවා. ඒක ආලෝකමත් කරලා තේරුම් ගැනීම තමයි ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය. අසම්මෝහ පටිපට්ඨාන. මේ ප්‍රඥාව අපේ හිතට වැටෙන්නේ මුලා නොවන බවයි. යම් දෙයක් ගැන මුලාවක් නැහැ. ඍජුවම තේරුම් ගත්තා. ඒකයි අපේ ප්‍රඥාව ගැන වැටෙන්නේ. සමාධිමත් පදක්කාන. මේකට ආසන්න කාරණේ සමත භාවනාවෙන් ලැබෙන සමාධිය. මෙන්න මේම ප්‍රඥාවේ අවස්ථා අතර අපි තේරුම් කරගන්නට ඕනේ. ප්‍රඥාවේ ස්වභාවය කියන්නේ යමක්ද අරමුණු කරන්නේ ඒක නිවැරදිව තේරුම් ගැනීමයි. ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය කියන්නේ යමක්ද අරමුණු කරන්නේ ඒක ආලෝකමත් කර කර දැකීමයි. ප්‍රඥාවේ වැටෙන අරමුණු වෙන ආකාරයෙන් නමුලාවන බවයි. ඒ වගේම ප්‍රඥාට ආසන්නම හේතුව චිත්ත සමාධියයි. ඒක නිසා මේ චිත්ත සමාධිය ප්‍රඥාවට අත්‍යවශ්‍යයි. පදනම් වෙන්නේ සමාධියයි. සීලයේ සමාධියට සමාධියේ ප්‍රඥාවට අනුපිළිවෙලින් ප්‍රත්‍ය වේනවා. දැන් අපි මේ භාවනා මාර්ගයෙන් බලාපොරොත්තු වන්නේ මෙන්න මේ චිත්ත සමාධියයි ප්‍රඥාවයි කියන ගුණාංග දෙක අපේ සිතේ වැඩි දියුණු කිරීමයි. මේකට වයස නියමයක් නැහැ. බුද්ධ කාලයේ සඳහන් වෙනවා 7 අවුරුදු වයසේ පටන් පුළුවන් මේ දෙක වඩන්න. බුද්ධ කාලයේ තියා 7 අවුරුදු සාමණේරේ සාමණේරීවරු ධ්‍යානවිඥාලාභී රහතන් වහන්සේලා පවා හිටියා. සමාත ගිහි ජීවිතයේ ගත කරන හත්තරදී කුමර කුමරියන් පවා සෝවාන් වෙලා තියෙනවා. ඒ තරමට මේ
සසරජයේ පුරුදු කරපු අය අඩු වයසේදී කියන වයස හතෙන් පසුව මේ ධර්මය ආબોධ කරගන්න සමර්ථ වෙනවා. ඉතින් සමර්ථනේ මේක ජීවිතයේදී පුහුණු වෙලා නෙමෙයි. කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන්, කල්ප ලක්ෂ ගණන් තමාගේ චිත්ත සංකානේ නේවාගේ සිල්පීතල සමත භාවනා වඩලා විපස්සනා භාවනා වඩලා එයින් දිනු කරගෙන ආපු අය තමයි ඔය වාගේ ශනිකල ආબોධ කරගන්න සමර්ථ වෙන්නේ. දැන් මේ ශිල්පීස විශේෂයෙන් මේ අධ්‍යාපනයේ ලැබෙන සිසුයන් පිළිස විශේෂයෙන්ම මේ භාවනා ජීවිතය. මේ භාවනාවේ මේ පින්න තුන්නේ මේ ජීවිතයේ සමාත නිවන් නොලැබුණ මතු භවයන්ෙදී ඊටාම උසස් ඥානවන්තයන් වෙලා ප්‍රඥාවන්තයන් වෙලා සුවසේ ධර්ම ආબોධ කරගන්නට හේතු වාසනාවක් මේ නිදහංගත වෙනවා. එනිසා අපේ මේ පිළිවෙතේ කවදාකවත් නිෂ්ඵල වන්නේ නැහැ. මේක සාර්ථක ප්‍රතිපත්තියක්. දැන් අපි සලකා බලමු මේ දේශනේ සඳහන් වන තමන් ජීවිතයේ ධම්මයේ තියනවාද? තියනවනම් ඒක තේරුම් ගන්න. මොකද ධම්මයේ කියන්නේ තමන් යම්කිසි භාවනාවක් කරනවානේ. ඒ භාවනාව කිරීමේදී තමන්ට නිවැරදි වැටහීමක් එනවනම් අන්න ධම්මයේ සම්බුද්ධයන්. සමාධි තමන් කරන භාවනාව තමන්ට වැටහෙන්නේ නැහැ. එහෙනම් ධම්මයේ සම්බුද්ධයන් යෙතෙන නැති බව දන්න. එමනම් මේ ධම්මයේ සම්බුද්ධයන් කොහොමද උපදින්නේ කියන එක අපි තෝරා ගන්න ඕනේ. අත්විදිතේ කුසල අකුසල ධම්මා සාමජ්ජාන වජ්ජා ධම්මා කන්නසුත්ත සප්පටිභාග ධම්මා තත් යෝනිසු මනසුකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා ධම්මේචේ සම්බුද්ධංගස් උප්පාදාය උප්පන්නස්සවා ධම්මෝචේ සම්බුද්ධංගස් භාවනාය පාරිපූර්යා සම්වත්ති. මෙන්න මේ සූත්‍ර පාඨයෙන් කියවෙනවා කුසල අකුසල කියන ධර්ම කොටස තියෙනවා. සාමාධ්‍ය අනවද්ද කියලා ධර්ම කොටස තියෙනවා. කළුපාට සුදුපාට ධර්ම කොටස තියෙනවා. ඕනෝන ප්‍රතිපස් වන ධර්ම කොටස තියෙනවා. මේවා පිළිබඳව යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ නූනතුරුව කල්පනා කිරීම බහුලව කිරීමෙන් නූපන්න ධම්මයේ උපදිනවා උපන්න ධම්මයේ වැඩෙනවා. ඒකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. නමුත් ඒක සාධුරක පැහැදිලි කර ගන්නට ඕනේ. කුසල කුසල ධර්ම, සාමාධ්‍යන වද ධර්ම, කලසුදු ධර්ම, එකිනෙකට ප්‍රතිපාස ධර්ම කියන්නේ මේවා මොනවද? මේවා තේරුම් කරගත්තාම අන්‍යතේ ධම්මයේ සම්බොජ්ජං වැඩෙනවා. ඒ සඳහා අපේ අර්ථ කතාවල දක්වනවා කරුණු හතක්. මේ කාරණා හත ගැන දැන් අපේ ඉදිරියේ විවරණේ. අපිට සත්‍ය ධර්මා ධම්මයේ සම්බුද්ධංගස්ස උපාදාය සංවත්තන්ති. කර්ම හතක් ඉදිරිපත් වෙනවා හේතු වෙනවා මේ ධම්මයේ කියන ප්‍රඥාව දිනු කර ගන්න. පඤ්ඤා නරණං රතනං මේ පදයෙන්දී බුදුරජාන් වහන්සේ දේශනා කළේ ප්‍රඥාව කියන එක මිනිසයන් රත්නයයි. ඒක වඩා රත්නයක් වෙන්නේ නැහැ. එනිසා මේ රත්නයක් යන්නේ ප්‍රඥාව උපදවා ගන්නට කාරණා හතක් අපට උපකාර වෙනවා. පරිපුච්ඡකත වස්තු විසදේ කිරියක ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනත දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනත පඤ්ඤවන්ත පුද්ගල සේවනත ගම්භීර ඥානකාරියා පච්චවේකනත තදදි මුත්තත කියන කාරණා හතක් තියෙනවා. පරිපුච්ඡකත කියන්නේ බණ ඇසීම. බණ ඇසීම දහම් පද ගැන සාකච්ඡා කිරීම අර්ථ කථනය ගැන තේරුම් කර ගැනීම. ඒ කියන්නේ බුදුබණ බුදුරජාණන් වහන්සේ දෙසූ බුදුබණ අහන. ඒ අහන බුදුබණයන්හි තේරුම අහගන්නවා. එපමණක් නෙමෙයි ඒක නැවත නැවත චින්තනය කරන සිතනවා. එකක් එකක් ගන්න සිතනවා. මේ කුතේනවා පරිපුච්ඡකත කියන. ඒක හඳුන්වනවා සද්ධා ජාතෝ උපසංකමති. හිතේ ශ්‍රද්ධාවක් නිසා සිල්වතුන් වෙත ධර්ම කතිකයන් වෙත එනවා. උපසංකමන්තෝ පෛරුපාසති. එසේ පැමිණෙන නැවත නැවත පැමිණෙමින්
යමක් දැනගන්න බලාපොරොත්තු වෙනවා. පරිපාසන්තෝ සෝතං හෝදාති. එසේ නැවත නැවත එමින් යම් කිසි දෙයක් වටහා ගන්න අහගන්න දෙසවන් නමාගෙන අහුම් කන් දෙනවා. පොයිත සෝතෝ ධම්මං සුනාති. දෙසවන් නමාගෙන බුදුබණ අහනවා. සුත්වාන ධම්මං ධාරේති. එසේ ඇතු වූ ධම්ම ප්‍රදීතේ දරා ගන්නවා. දතානං ධම්මානං පඤ්ඤාය අත්ථං උපපරික්ඛති. එසේ හිතේ දරාගත් ධර්මයන්ගේ ධම්ම ප්‍රදීයන්ගේ අර්ථය නුවණින් කල්පනා කරනවා. ඇසුවාක ප්‍රමණක් නෙමෙයි නැත නැත නුවණින් කල්පනා කරනවා. පඤ්ඤාය අත්ථං උපපරික්ඛේතෝ ධම්මා නිඥානං කමන්ති. එසේ නුවණින් මේ අර්ථ මෙනෙහි කරනකොට ඒ වැටෙන්න පටන් ගන්නවා. තමන්ගේ නුවණේ පමණක යැතෙන්න පටන් ගන්නවා. ධම්ම නිඥානක්ඛන්තය සති ඡන්දෝ ජායති. ඉතියේ ධර්මයේ වැටෙන්න මේ ධර්මයේ ආභෝධ කර ගන්නට ධර්මයේ හැසිරෙන්නට බලවත් කුසල ඡන්දයක් ඇති වෙනවා. ධර්ම ඡන්දයක් ඇති වෙනවා. ඡන්ද ජාතෝ උස්සහති. එනිසාගෙන උත්සාහයක් ඇති වෙනවා. උස්සහිතා තුල යති. එසේ උත්සාහ අරගෙන තමන් මනලා බලනවා තමන්න කොච්චර දුරට මේ ධර්මයේ හැසිරෙන්න පුළුවන්ද තේරුම් ගන්න පුළුවන්ද කියන. තුලීත්වා පදහති. ඊට පස්සේ බලවත් උත්සාහයෙන් එහිලා යෙදෙනවා. බණ අහන්න, බණ කියන්න, ධර්ම සාකච්ඡා කරන්න, ධර්මය ලියන්න, එවාගෙම ධර්මයේ තේරුම් කරගන්න, තේරුම් කර දෙන්න, එවාගෙම සීලාදී ගුණ පුරන්න, සමත වඩන්න, ඊපස්සනා වඩන්න හිත නැමෙනවා. නැමෙනවා පමණක් නෙමෙයි බලවත් උත්සාහය යෙදෙනවා. පයිතත් කායේනකේ පරම සත්‍ය සත්‍ය කරෝති. අන්නේ ඒ අවස්ථාව තමයි මගඵල නිවන ආબોධ වන තැන. සංඥාසනං අතිවිජ්ජ පස්සති. තමන් නිවන ආબોධ කරගත්තාම ඒ බව ප්‍රතිවේක්ෂා නුවණින් දැක ගන්නවා. දැන් බලන්න සදහයෙන් සිල්ලොතුන් වෙත ධර්ම දේශකයන් වහන්සේලා වෙත පැමිණීමෙන් මොනතරම් වර්ථයක් අනුපිළිවෙලින් ලැබෙනවද? එනිසා මෙතන මේ ඇසූ දහම් පදහිතේ දරාගෙන දරාගෙන ඒක නැවත නැවත හිතින් මෙනෙහි කරන්නට ඕන. යෝනසෝ මනසකාරයෙන් මෙනෙහි කරන්නට ඕන. අර්ථ කතාව කියන මෙන්න මේ නිගමනේ මතක තියාගන්න. යම් කිසි දෙයක් මතක තියාගන්නේ ඥාන පූර්වාංගම සතියෙන්. යම් කිසි දෙයක් මතක තියාගන්නේ ඥාන පූර්වාංගම සිහියෙන් සතියෙන්. යම් කිසි දෙයක තේරුම් කරගන්නේ සති පූර්වාංගම ඥානයි. ඒ කියන්නේ තමන් හිතේ මතක තබාගත් දේ නිසා තමයි අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේක මතක තබා ගන්න ඕනේ වැදගත් නිගමනයක්. යමක් හිතේ දරා ගන්න පුළුවන් වෙන්නේ ඥාන පූර්වාංගම සතියේ. ඒ කියන්නේ යමක් වැටහුණා නම් ඒක තමයි හිතේ දරා ගන්න. ඊළඟට දරාගත් දේ අර්ථය තේරුම් ගන්න සති පූර්වාංගම ඥානයි. මේ දෙක බොහොම වැදගත් වෙනවා. දැන් හිතුවට අපි ඇසූ දහම් පද නැවත නැවත සිතින් යෝනිසූ මනසිකාරයෙන් සිහි කරනවා නම් අන්න එතින්දී නුවණ පහළ වෙනවා. ධම්මයේ සම්බොජ්ජංගේ වැඩෙන් අවශ්‍ය වෙන පරිපූර්ණකතා කියන්නේ මේකයි. බුදුබණ පාඩම් කර ගැනීම, බුදුබණ ඇසීම, ඒ බුද්ධ ධර්මයේ තියෙන අර්ථය තේරුම් කර ගැනීම, අල්ප අසා ගැනීම, ඒවා දරා ගැනීම. මේක අපි කියන සුතමේ ඥානෙ කියලා. සුතමේ ඥාන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශූ ධර්මයේ සාවධානව සවන්දී දරාගෙන ඒක තේරුම් කරගන්න. මේකට කියන පරිපූර්ණකතා කියන පදේ විවරණයක්. එයින් තමාගේ සංකාණයේ නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. ඊළඟට තියෙනවා වත්තු විසද කිරියතා කියලා පදයක්. වත්තු විසද කිරියතා කියන්නේ හොඳ නිදසුනක්. අපි යම්කිසි පහනක් දැල්වෙනවා. මේ පහන දැල්වෙන පහන් කැටිල්ලේ දැලි දූලි බැඳලා තියෙනවා. පහන දාන තෙලක් මුළු ගැහිච්ච තෙලක්. දල්වන පහන් ගැටියක් අස්කඩමල්ලකින් උසාගත්ත පහන් ගැටියක්. එහෙමනම් මේ පහන දැල්වුවාම ආලෝකයක් නැහැ. නිකම් පුපුර පුපුරා තිබෙන නිහිලයක්. ඒ මොකද?
පාන් පැටින්ලා පිරිසිදුයි, පාන් තෙලා පිරිසිදුයි, පාන් ගැටියා පිරිසිදුයි. ඒ වගේ තමන්ගේ ශරීරය තමන් පරිහරණය කරන දේවල්, තමන්ගේ අවත පැවතුම් පරිසරය මේවා අපිරිසිදු නම් එතෙන්දී ප්‍රඥාව පහළවන්නේ නැහැ, ප්‍රඥාලෝකේ පහළ වෙන්නේ නැහැ. අර අපිරිසිදු පහන් වැටියේ, පහන් තෙලේ, පහන් කැටියේ පහන දැල්ලුවාට එළියක් හරියට ලැබෙන්නේ නැහැ වගේ නුවණ වැඩෙන්නේ නැහැ. ඒක නිසා වත්ව විසුද්ධි පෙරිතා කියන්නේ පළමුවෙන් තමන්ගේ ශරීරය පිරිසිදු කරගන්න, අභ්‍යන්තරය පිරිසිදු කරගන්න. බුද්ධ වචනේ තියෙනවා උද්දේයයෙන් අදෝ විරේචන නත්තු කම්ම කියලා ක්‍රම තුනක්. බඩ විරේක කරනවා, ලාය විරේක කරනවා, නැස්ය කරනවා. ඒවැයි ශරීරයේ තුන් දොස් ඉවත් කරනවා. අපේ ශරීරයේ බැඳලා තියෙනවා තුන් දොස්. ඒ ආයුර්වේද ක්‍රමයේදී තියෙනවා වාත පිත තෙන කියලා. මේවා අපේ ශරීරයේ තැන් තැන් වල රැඳිලා තියෙනවා. ඒ රැඳිලා තියෙන අන්නවාසි දේවල් අපි අස් කරලා දානවා. ඒතරේ ශරීරයේ බොහොම සැහැල්ලුයි. ශරීරය නිරෝගී. අන්නේ ශරීර නිරෝගී කයක් කියන කොට නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. අනිත් එක තමයි පරිහරණය කරන දේවල්. පරිහරණය කරන දේවල්. දැන් ගිහි පින්නේ තුන් අඳින පාන් දේවල් පිරිසිදුව තියෙන්නට ඕන. ඒවා පිරිසිදුව තියෙනවා නම් තමයි එයින් ප්‍රඥාව උපදින්නේ වැඩෙන්නේ. ඒ වගේම තමන් ඉන්න අවත පරිසරයේ, තමන් ඉන්න නිවසේ, තමන් ඉන්න ගෙමි දුල අවත පරිසරයේ පිරිසිදුව තබා ගන්න. පිරිසිදුව තබා ගන්නකොට දුටුදුටු අරමුණෙහිට ප්‍රසන්න බවට පත් වෙන බැවින් ප්‍රඥාව නූපන් ප්‍රඥාව උපදින උපන් ප්‍රඥාව වැඩි වෙනවා. පැවිදි භික්ෂුන් වහන්සේ නමක් නම් අර වගේම පළමුවට කය සුද්ධ කර ගන්න ඕනේ. දත් මැඬලා මූණ සෝදාගෙන ඉස්සෙල්ලා තියෙනවා නම් බාල, ඉස්සෙල්ලා බාල. ඒ වගේම තමන්ගේ ශරීරය පිරිසිදු කරගන්න. සෑල්ලු කරගන්න. තමන්ගේ සිවුරු කිලපණන් ඒවා සෝත ගන්නවා, පත්වා ගන්නවා, ඉරිලා නම් මහ ගන්නවා, පාත්‍ර මල ගැඳිලා නම් ඒවා නිසැකට හදා ගන්නවා. තමන් ඉන්නේ ඇඳ ඇතුළ කොට්ටනේට පිරිසිදු තබා ගන්නවා. බකුරු දැල් කල්ලා කුටිය සුද්ධ පවිත්‍ර කර ගන්නවා. ඒ වගේම වාස පරිසරයේ කැලි කසල නැතුව පිරිසිදුයෙන් තබා ගන්නවා. මෙන්න වත්තු විසද කිරියට. මේ වත්තු විසද කිරියතාව අපි ජීවිතයේ හැම දිනකටම අවශ්‍යයි. දැන් බොහෝ දෙනෙක් දේවල් සරසනවා කියන්නේ අලංකාරිතයක නෙමෙයි. අලංකාරයේ වෙනයි, පවිත්‍රතාවයේ වෙනයි. අලංකාරයේ උනත් පවත්තන්නට ඕනේ මේ මගේ බෝධිපාක් ධර්මයන් යෙදෙන්නයි. අවත පරිසරයේ මම පිරිසිදුව තබා ගන්න කියලා හිතුවනම් එතන ලෝභ සාගතියකින් නෙමෙයි අලංකාරයේ කෙරෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත හිතිරි. එයිසා ගේ අවත උනත් මල් වගා කර ගැනීම, දෙහෙත් ඖෂධ වර්ග වගා කර ගැනීම, නිදල පිරිසිදුව තබා ගැනීම, කැලි කසල ඉවත් කරලා සුද්ධ පවිත්‍රයේ තබා ගැනීම අලංකාරයේම නෙමෙයි. දුටුවන්ට ඒක අලංකාරයක් වුණාට තමන් බලාපොරොත්තු වෙන්නේ ආධ්‍යාත්ම සංතාමයේ ප්‍රඥා අභිවෘද්ධියයි, නුවණ වැඩිමයි. මේක ඉතා වැදගත් දෙයක්. දැන් විහාරස්ථානේ වුණත් විහාරස්ථානේ හොඳ සුදුහුණු පිළියම් කරලා, එවාගෙම අවත මල් ඖෂධ වර්ග ආදී වවලා, එවාගෙම මලු පෙත් මං හොඳට ඇමදෙලා, එයා පිරිසුදුව තියෙනකොට දුටුවන්ගෙත් මන පහදිනවා. එපමණක් නෙමෙයි තමන්ගේ තින් ප්‍රඥාව දිනු වෙන හේතුවක් වෙනවා. මෙන්න මේක නිසා අවත පරිසරයේ පරිසුද්ධභාවයට පමුණවා ගැනීම, එවැගේම ඇඳුම් පැළඳුම් හා සිවුරු පිළිකර ආදී පිරිසුදුව තබා ගැනීම, ශරීරයේ පිරිසුදුව තබා ගැනීම වත්තු විසද කිරීමට එසේ පැවතීමෙන් නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. තුන්වෙනි කාණේ ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතාවයි. ඒක වැදගත් වෙනවා. හැම එකක්ම වැදගත් තමයි. මේක සියුම් කාරණයක් මොනද කියන්න තියෙනවා. අපේ සංකාණයේ තියෙනවා බෝධිපාක්ෂික ධර්ම වාසයෙන් වැඩ කරන ඉන්ද්‍රිය ධර්ම පහ. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ධර්ම පහ පස් ආකාරයක ක්‍රියාකාරීත්වයක් ගන්නවා. සද්ධාවෙන් කෙරෙන්නේ හිත පැහැදවීම. විරියෙන් කරන්නේ එතර රූප උදීම. සතියෙන් කරන්නේ කුසල් අරමුණු සිහි ගැන්වීම. සමාධියෙන් කරන්නේ විසර ඥාන නොදෙහි ප්‍රේක්ෂන් කිරීම.
ප්‍රඥා ඉන්ද්‍රියෙන් කරන්නේ තමාට නියමිත අරමුණ බබළුවා ලේන ආලෝකමත් කිරීම. ඒ කටයුත්තේ ප්‍රධානත්වය නිසයි මේවට ඉන්ද්‍රිය කියන්නේ. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන ඉසුරුමත් බව. එතකොට හිත පැහැදීමේ ප්‍රධානත්වය සද්ධා නිසා සද්ධා ඉන්ද්‍රිය. හිත දිරිගන්වන රුකුල් දෙන ධර්මයන්ගෙන් ප්‍රධානත්වය නිසා වීරියට විරි ඉන්ද්‍රිය කියනවා. හිතේ කුසල් අරමුණු නැවත නැවත මතක් කර දෙන බැවින් එහිලා ප්‍රධානත්වය දරන බැවින් සතියට කියන සති ඉන්ද්‍රිය කියලා. හිතේ විසිරියන්නේ නොදී එක්කන් කිරීමේ ප්‍රධානත්වය දරන බැවින් ඒකාග්‍රතාවට කියනවා සමාධි ඉන්ද්‍රිය කියලා. අරමුණු කරන දේ නිවැරදිව තේරුම් කර ගැනීමට ආලෝකයේ දල්වන බැවින් එහි ප්‍රධානත්වය දරන බැවින් ප්‍රඥාට කියන පඤ්ඤා ඉන්ද්‍රිය. මේ පස් දෙනා සමව තියෙන්න ඕන. මේ පස් දෙනාගෙන් එක්කෙනෙක් දෙන්නේ අඩු වැඩිනොත් ක්‍රියාවාරියට කෙරෙන්නේ නැහැ. නිදසුනක් වශයෙන් කියනවා ශ්‍රද්ධා පඤ්ඤා දෙක විරිය සමාන දෙක සම සමව තියෙන්න ඕන. දැන් අද කාලේ කියනවානේ මේ රථ වාහන කාර් එකක් දැන් එකක් ගන්න බැලුවොත් රෝද හතරක් තියෙනවා. මේ රෝද හතරේ උලංගය සම සමව තියෙන්න ඕන. එහෙමනම් තමයි ගමන ඇද නැතුව යන්න පුළුවන්. ඍජුව යන්න පුළුවන් නැත්නම් එහා මෙහා පනිනවා. ඒ වගේ තමයි මේ ශ්‍රද්ධා පඤ්ඤා දෙකයි විරිය සමාධි දෙකයි සමව තියෙන්න ඕනේ. සතිය කියන එක සියල්ලන් තේරින් තියෙන්න ඕනේ. සතිය තමයි ප්‍රධාන වශයෙන් මේවා දැනගන්නේ. ඒක නිසා සතිය කියන සති ඉන්ද්‍රිය අනිත් සියල්ලට වඩා හොඳින් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව අඩු වෙලා ප්‍රඥාව අඩු වුණොත් කෛරාටික වෙනවා. සමාරු කියනවානේ අපට සීල් ගන්න ඕනන්නේ බණහන්ඩ අවශ්‍යනේ අපි වරදක් කරන්නේ නැණි කියලා. අන්න ප්‍රඥා වැඩි ශ්‍රද්ධාව නැහැ. ඒ අක්කන්න කියනවා දේසජ්ජි සමුක්කේතෝ රෝගෝ වියතේ කිච්චු. දේහයෙන් රෝගයක් හටගත්ත නම් ලේෂණ ඇසුර කරන්නේ. ඒ වගේ තමයි මේ ශ්‍රද්ධාව අඩුකම නිසා ප්‍රඥා වැඩිකම නිසා කෛරාටික වීම ලේෂණ නැවත හදාගන්න. සමාධි ප්‍රඥාව අදී ශ්‍රද්ධා වැඩි. එමනම් සිදුවෙන්නේ නුසුදුසු තැන් වල පහදීම. ඒකත් තමයි අවදක් වෙනවා. නුසුදුසු තැන් වල පහදීනවා. ඒ කියන්නේ කහ සූරක් දැක්කත් වදිනවා. එහෙම නැත්නම් උල්හාඩු දැක්කත් වදිනවා. මොන මොන හරි පූජනීය වස්තුවක් කියලා හිතනනම් ඕකටත් වදිනවා. මට මතකයි අපේ පැරණි ලොකු ස්වාමීන් වහන්සේ නමක් කිව්වා කඩු ගන්නාල කන්නේ ගමන් කරන්නේ වාහනයක් ඒ කියන්නේ බස් රථයක් කියලා වෙන රේදුර බොහෝ භික්ෂූන්ට ආදරේ ස්වාමීන් වහන්සේලා දුටු තැන වාහනේ මිදගෙන වාදින. කොහොම යන අතර ඈතින් දැක්කා වගේ පහ පාට. දුටු තමම ගැන්දා. ගැන්දාන් ප්‍රසිතින් බස් එකේ කිට්ටුවට එනකොට දැක්කාම දෙමළ ආචකනේ කාර්යයක් දක්වනවා නෑ. ඉතින් ශ්‍රද්ධාව වැඩි නෝනාදී. ළඟට ළඟලා බලන් දෝනනේ කවුද මේකේ? ඒ වාගේ ශ්‍රද්ධාවයි නුවණයි දෙක සමව තියෙන්න ඕනේ. ඔය දෙක සමව තිබුණා නම් තමයි ඔය කටයුතු හොඳින් කෙරෙන්නේ. ඊළඟ විරියයි සමාධියයි. විරිය වැඩි වුණොත් එහෙම හිත විසිරි විසිරි යනවා. ඒක නෙමෙයි උද්දච්ච පාක්ෂික වෙනවා කියලා. හිත විසිරි යනවා. උද්දච්ච කියන්නේ මාන නෙමෙයි විසිරෙන බව. ඊළඟ සමාධිය අඩු වුණොත් විරිය වැඩි වුණොත් ඒක විසිරි යනවා. ඒ වගේම සමාධියේ යදි වේලා වීර්ය දුරොත් එමු නිදෙක යටෙනවා. ඔය දෙක සමව තිබුණොත් තමයි භාවනාවක් වැඩෙන්නේ. ඉතින් මේ හතරේ සම සමව පියාගන්න සමර්ථ වෙන්නේ සිහිය හොඳින් ප්‍රයෝගිනු. සිහිය හොඳින් පවත්ිනවා නම් වීර්ය අඩු වැඩි නැතුව, ශ්‍රද්ධාව අඩු වැඩි නැතුව හොඳින් පවත්වන්න පුළුවන්. මේ සඳහා තමයි දැන් මේ දේචාරියාවක් අනුගමනය කරන්නේ. දැන් මේ දවස් 4ක 15ක වැඩසටහනේදී දිනචරියාවක් තියෙනවා. වෙලාවට අවදි වෙන්නේ, වෙලාවට නිදා ගන්නවා. වෙලාවට පුදුම් වදිනවා, වෙලාවට සක්මන් කරනවා, වෙලාවට පරියන්කෙන් වාඩි වෙනවා, වෙලාවට ධර්මානුශාසනාවක් කරනවා. ඒ කටයුතු වෙන් වෙන් වශයෙන් නැවත නැවත යොමු කරන්නේ මක් නිසාද? එකින් එකට ඉන්ද්‍රිය ධර්මයන් සම කරගන්නේ පිණිසයි. එකම ක්‍රියාවක් කරමින් ඉන්නවනේ ඉන්ද්‍රිය සමභාවය දෙන්නේ නැහැ. ඒ නිසා ඒ හැම ක්‍රියාවකින්ම ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයට පමුණවා ගැනීම පිණිසයි මේ දිනචරියාවක් කාලසටහනක් වැඩසටහනක් අනුව මේ පිළිවෙත් පුරන්නේ. ඒක තුන්වෙනි කාණේසේ
ඉන්ද්‍රිය ධර්මයන් සමසමව තියෙනවා නම් ප්‍රඥාව නූතන ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව යටි දිනු වෙනවා. හතරෙනි කාරණේ දුක්ඛඤ්ඤ කුද්දල පරිවර්ජනතා. ඒකනේ තමන් ආශ්‍රයේ නොගත යුතු කුජලයක්. යම්කිසි කුජලයක ඉන්නවා මෙලව පරලව ගැන බිඳක් දන්නේ නැහැ. කර්ම විපාක ගැන බිඳක් දන්නේ නැහැ. කුසල අකුසල ගැන බිඳක් දන්නේ නැහැ. හේතුඵල ගැන කිසිවක් දන්නේ නැහැ. බුද්ධ ධර්මය ගැන කිසිවක් දන්නේ නැහැ. සමත භාවනා ගැන දන්නේ නැහැ. විපස්සනා භාවනා ගැන දන්නේ නැහැ. නාම රූප දන්නේ නැහැ. ස්කන්ධ දන්නේ නැහැ. ආයතන දන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්මයන් දන්නේ නැහැ. බල ධර්මයන් දන්නේ නැහැ. බොජ්ජංග ධර්මයන් දන්නේ නැහැ. ඒ වගේම ධාතු දන්නේ නැහැ. පටිච්චසමුප්පාද දන්නේ නැහැ. ආරිසත්‍ය දන්නේ නැහැ. මේ ගැන හිතන්නේ නැහැ. පොත්පත් කියවන්නේ නැහැ. සාකච්ඡා කරන්නේ නැහැ. කතාට වැටුණොත් කතා කරන්නේ අනම් අනම් දේවල්. එවැනි කෙනෙකු මේ ආශ්‍රයයට ජීවිතේම කියන ප්‍රඥාවක් නැති වෙනවා. ඒ නිසා එවැනි පුද්ගලයෙක් ඉන්නවා නම් තරහ නැතුව එයින් ඈත් වෙන්න ඕනේ. ඈත් වෙනවා කියන්නේ ਉਹ අනුගමනය නොකර ඉන්නට ඕනේ. සමාජයකට ජීවත් වෙනව වෙන්නත් පුළුවන්. නමුත් එයාටගේ ක්‍රියාපටිපාටි අනුගමනය නොකරින් දෙන අත්‍යවශ්‍යයි තමන්ගේ නුවණ වඩන්න. නූපන් නුවණ වඩන්න උපන්න නුවණ වැඩෙන්න. ඊළඟට පඤ්ඤාන්ත පුද්ගල ශේධනතා. ඔය අතරේ ඉන්න බොහෝම නැනවත් අය. බුද්ධ ධර්මයේ ගැන බොහෝම දැන උගත් අය ඉන්නවා. ඒ වගේම කර්ම කර්මඵල ගැන හොඳින් දන්නවා. හේතුඵල ගැන දන්නවා. මෙලව පරලව ගැන දන්නවා. කුසල අකුසල ගැන දන්නවා. නාම රූප ගැන දන්නවා. ස්වන්ද ආතන ධාතු මේවා ගැන දන්නවා. පටිච්චසමුප්පාදය දන්නවා. ආර්ය සත්‍ය ගැන දන්නවා. ඒ ඇත්තා කියවන්නේ ඒ ධර්ම. සාකච්ඡා කරන්නේ ධර්මයේ ගැන. හිතන්නේ ධර්මයේ ගැන. ආවර්ධනයේ ධර්මයේ හැම වෙලාවෙම ධර්මානුකූලව නුවණ වඩන කෙනෙක්. එක නුවණ වැඩූ කෙනෙක් නැත්තම් නුවණ වඩමින් ඉන්න කෙනෙක්. තමන්ට වඩාන්න නැනවා. අන්න ඒ වාගේ නැනවා දීපෑලි කවුරු නමක් ඉන්නවනම් අනුගමනය කළ යුතුයි. එසේ අනුගමනය කිරීමේදී නොයසෝ දේවල් අහන්න ලැබෙනවා. අසෝ දේවල් වඩවඩා පිරිසුදු කරගන්න ලැබෙනවා. සැක සාංකා දුරු වෙනවා. හිත පිරිසුදු වෙනවා නුවණ වැඩෙනවා. ඒක පස්වෙනි කාරණය. ඊළඟ ගම්මීර ඥානචර්යා පත්‍යවේකනතා. ගම්මීර ඥානචර්යා පත්‍යවේකනතා කියන එක වැදගත් වෙනක් වෙන්නේ මෙහිමයි. අපේ මහා බෝසතාණන් වහන්සේ ප්‍රඥාපාරමී පිරු බෝධිසත්ව චරිත කියනවනේ. සේනක පණ්ඩිත ජාතක දේශනය, විදුරු පණ්ඩිත ජාතක දේශනය, මහා උම්මංග ජාතක දේශනය, ආදාසමුක පණ්ඩිත දේශනය, අයෝගර පණ්ඩිත ජාතක දේශනය මේ ආදී වශයෙන් ප්‍රඥාව දිනු කළ බෝධිසත්ව චරිත තියෙනවා. මේවා කියවන්න ඕනේ. මේවා සාකච්ඡා කරන්න ඕනේ. ඒ ජීවිතවලදී බෝසතාණන් වහන්සේ නුවණින් ක්‍රියා කළ යැයි මෙනෙහි කරන්න ඕනේ. ඒක එක. අනිත් එක ලෞතුරා බුදුවාදපත් වෙලා දේශනා කළ ධර්ම තියෙනවානේ. විනය පිටකය, සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකය කියන පිටකත්‍රය ගැන. ඒ වගේම මුලින් සඳහන් කළාසේ ගාම්භීර ධර්ම, නාම රූප ධර්ම ගැන, පංච උපාදානස්කන්ධ ධර්ම ගැන, දොළොස් ආයතන ගැන, අටලොස් ධාතු ගැන, දෙවිස ඉන්ද්‍රිය ධර්ම ගැන, ඒ වගේම පටිච්චසමුප්පාදය ගැන, සෝවිත ප්‍රත්‍ය ගැන, මේවා ගැන යම්කිසි පොත්පත් කියවමින් ධර්ම සාකච්ඡා කරමින් ඒ ගැන හිතමින් හිත පුරුදු කරනවා නම් අන්න එතකොට නූපන්න ධම්මයේ උපදිනවා උපන්න ධර්මයේ වැඩේ. නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. මේක බොහොම වැදගත් වෙනවා. සමහර වෙලෙක සමන්ද එදිනෙදා අධ්‍යක් ගන්න පුළුවන් කාරණිය තමයි මේ සරුවක්යන් වාසයේදී ප්‍රඥාව මෙනෙහි කිරීම. ප්‍රඥාවෙන් දේශනා කළ ධර්මයේ මෙනෙහි කිරීම. දැන් අද බුද්ධ වන්දනාවේදී කියනවා මාත ඇහුණා සුද්දස බුද්ධ ඥාන. මේ සරුවක්යන් වහන්සේගේ ගම්භීර ඥානය. මේවා අපි නිතර නිතර කියවනවා නම් කියනකොට සමන්ත නැති නෝනක් පහළ වෙනවා. ඇති නෝන වැඩි දියුණු වෙනවා. ඒක නිසා බුදුරජාන් වහන්සේගේ ප්‍රඥා සම්භාරයන් ගැන, දස බල ඥාන ගැන, චතුවිසාර්ද ඥාන ගැන, තෙසත්ත්‍ය ඥාන ගැන, සත්‍යත්ත්‍ය ඥාන ගැන මේවා නිතර නිතර කියවන්න හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒවා නිතර නිතර කියවීම හිතේම නිසා නූපන්න ප්‍රඥා උපදිනවා උපන්න ප්‍රඥා වැඩෙනවා. නිදසුනක් වශයෙන් කියන්න පුළුවන් තෙසත්ත්‍ය ඥාන නමේ ඥාන 73ක් තියෙනවා.
අපි ඉගෙන ගන්න කාලේ යම්කිසි ධර්ම කාරණයක් ගැන විනිශ්චය කර ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ධර්ම කාරණේ විනිශ්චය කර ගන්න අත්‍යවශ්‍ය වෙලාවේදී වෙන පොත්පත් බලන්න කාලයක් එන්නේ නැහැ. එහෙමනම් ප්‍රත්‍යක්ෂ ඥාන හිතින් කියවෙනවා. මට මේ අසවල් කාරණේට වැටහෙවා කියලා. ප්‍රත්‍යක්ෂ ඥාන කියවෙනකොට ඒක පාතම අර ගැටලු දැනට මේ පිළිතුරු වැටෙන්න පටන් ගන්නවා. මේක අත්දැකීම. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මඥානෙ, භාවනාඥානෙ තරම් දෙයක් හිතන්නේ නැහැ වෙන. ඒ වගේම හිතන්නේ හිතන්නේ නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. සත්‍යනිකාණිය කියන්නේ කඩදෙ මුත්තතා. කඩදෙ මුත්තතා කියන්නේ මම සෑම ඉරියව්වකදී, සෑම ක්‍රියාවකදී නුවණින් කටයුතු කරන්නට ඕනේ කියන අදිස්ථානියක් තියාගන්න ඕනේ. නුවණින් හැමලයක්ම නුවණින් කරන්නට ඕනේ කියලා අදිස්ථානයක් තියාගන්න. ඒක සඩලි මුත්තතා කියනවා. තං අදි මුත්තතා. ඒ කියන්නේ අභ්‍යාසයෙන් වාසය කරන. ඒ සඳහා සති සම්ප්‍රඥේ අනුගමනය කරනවා. දැන් මේ භාවනා කරන පින්නතුන්වත් ඒක බොහොම වැදගත් දෙයක් වෙනවා. අදික්ඛන්තේ පටික්ඛන්තේ සම්ප්‍රඥානුකාරී. ඒ කියන්නේ ඉස්සරහට යනකොට නුවණින් යන සීනෝදි. හැරෙනකොට සීනෝණින් හැරෙනවා. ආලෝකිතේ විලෝකිතේ සම්ප්‍රඥානුකාරී. ඉදිරියෙන් ඇහැරලා බලනකොට සීනෝණින් බලන. ඇහැරලා බලනකොට සීනෝණින් බලන. සම්නිංජිතේ ප්‍රසාරිතේ සම්ප්‍රඥානුකාරී. ඒ කියන්නේ අත්පා නැමීමේදී දිගහැරීමේදී නුවණින් සීනෝණින් කරන. සංඝාධිපත්‍ය චීවර ධාරණේ භික්ෂුන් වහන්සේ නමක් නම් අඹෙන ඇඟීම, කටිය බැඳීම, සූරු පෙරවීම, සඟල සූරු දරා ගැනීම, පාත්‍රය ගැනීම ඒවා සති සම්පජාඤ්ඤේ සිහිනුවණින් කරනවා. ඒ වගේම අසුචේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී. ආහාර පාන අනුභව කිරීමේදී, පානය කිරීමේදී අර වාගේ සිහිනුවණින් ඉන්නවා. ඒ වගේම උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී. ගැසිකිනේ වැසිකිනේ කටයුතු වලදී පෙළ ගැසීම, මූණ සේදීම, දත් මැදීම, වතුර නෑම, සබන් ගෑම, අංජේලීම ආදී මේ හැම කටයුත්තකදී සිහිනුවණ පාවිච්චි කරනවා. ගතේ තිතේ නිසෙන්නේ සුත්තේ ජාගරිතේ භාත්තේ තුන්හි භාවයේ සම්ප්‍රජානකාරී. ඒ කියන්නේ යන කොට, හිටගෙන ඉන්න කොට, වාඩි වෙලා ඉන්න කොට, ඥාන ගත වෙන්න කොට, නිදාගෙන ඉන්න කොට, අවදිින් ඉන්න කොට, කතා කරන කොට, නිහඬ ඉන්න කොට හැම ක්‍රියාවක් ගානේම සිහියයි නුවණයි පාවිච්චි කරනවා. ඉතින් මේක ඉතාම අවශ්‍ය දෙයක්. ඕනෑම කෙනෙකුට මේක අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන් අධ්‍යාපනයේ ලබන දරුවන්ට මේක උණු වැදගත් වෙනවා. අධ්‍යාපනයේ ලැබීමේදී අපි තේරුම් කරගන්නට ඕනේ අපේ නුවණ හරියට අවදි කරගන්න. නුවණ අවදි කරගන්න අත්තල කීකෙන්නේ සතිය සිහිය. මේ සිහියයි නුවණ දෙක අවදි කරගත්තොත් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහොම ඉක්මනින් ඒකට දියුණු කරගන්න පුළුවන්. ඒක තාම වැදගත් දෙයක්. ඒ ගැන තවත් තේරුම් කර ගැනීම සඳහා මෙන්න මේ පද තුන තේරුම් කරගනිමු. ආය කෞසල්‍යේ, අපාය කෞසල්‍යේ, උපාය කෞසල්‍යේ කියලා ප්‍රඥාවේ ප්‍රභේද තුනක් තියෙනවා. ආය කෞසල්‍යේ, අපාය කෞසල්‍යේ, උපාය කෞසල්‍යේ මතක තියාගන්න. ආය කෞසල්‍යේ කියන්නේ දුනෝ දක්නා නුවණ. අපාය කෞසල්‍යේ කියන්නේ පිරිහීම දක්නා නුවණ. උපාය කෞසල්‍යකනේ තැනට සුදුසු නුවණ. ආය කෞසල්‍යයේ දියුණුව දක්නා නුවණ. අපාය කෞසල්‍යයේ පිරිහීම දක්නා නුවණ. උපාය කෞසල්‍යයේ තැනට සුදුසු නුවණ. මේ තුන හැම තැනකදීම අපට අවශ්‍ය වෙනවා. හැම තැනකදීම අවශ්‍ය වෙන මේ තුන. මේ තුන නැත්නම් හැමදාම පරදිනවා. හැම දෙයකින්ම පරදිනවා. නිදසුනක් වශයෙන් බෝධිසත්ව චරිතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ බෝසතාණන් වහන්සේ කරක ප්‍රදේශ රාජ්‍යයක් කරමින් සිටියා. බොහොම ධාර්මිකයි. කවදත් බෝසතාණන් වහන්සේ රජකම් කළා බොහොම ධාර්මිකයි. ධාර්මික නිසා ඒ රාජ්‍ය බොහොම ශස්ත්‍රීයයි. රජුගේ ධාර්මික වෙනකොට ඇමති මනුන් ඊට වඩා දැහැමි වෙනවා. ඇමති මනුන් දැහැමි වෙනකොට සිටුවරු දැහැමි වෙනවා. ප්‍රදේශ භාර නිලධාරීවරු දැහැමි වෙනවා. ගම්පතිවරු දැහැමි වෙනවා. ඊළඟට ගම් වැසියෝ, නගර වැසියෝ දැහැමි වෙනවා. ඉතින් රජතුමාගේ පටන් මුළු රට වැසියෝම ධාර්මික වුණාම ඒ කියන්නේ පස්වරෙන් වැළකීලා, දසා කුසලෙන් වැළකීලා,
නිතිපන්සෙන් ලකිනවා, පොහොයාටසෙන් ලකිනවා, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ගුණ වඩනවා, අවංකව ජීවත් වෙනවා. කලක වේලාවකව අර උත්සාහ සම්පදා ආරක්ෂ සම්පදාදී ක්‍රමයේ උත්සාහයෙන් ධනෝපානය කරන රැක බලා ගන්නවා. එවාගෙම යහපත් ජීවිත ජීවෙනවා. ඒක නිසා මුළු රටම බොහොම ස්වයංපෝෂිත වුණා. මේ ස්වයංපෝෂිත වූ රටේ අත් සමීප තව රටක් කියනවා ඇත්තට දියුණු නැහැ. නමුත් ඒ රාජ්‍යරු ඒ විරුද්ධ රාජ්‍යරු බොහොම කෛරාතිකයි, බොහොම ඊර්ෂ්‍යා සාගතයි, අනුන්ගේ දෙයක ලෝභ කරනවා, ආශා කරනවා. ඔය අතරේ මේ බෝසතාණන් වහන්සේගේ රාජ්‍යයෙන් පැනලා ගිය එක පුද්ගලයේ ඒ විරුද්ධ රාජ්‍යරු වන්නකින් හේනමක් කිව්වා. දෙවියන් වහන්සේ මේ අසවල් රාජ්‍යරුවන්ගේ රාජධානී බොහොම සශ්‍රීකයි. නැස්සන් නැති මේ වදයක් වාගේ ලේසියෙන් ගන්න පුළුවන්. ඉතින් මේ ලෝභී රජතුමා ඒ රාජ්‍ය පැහැර ගන්න අවශ්‍ය ළමකෙන ඉතිරිවලා. පැහැර ගන්න ඉස්සර වෙලා මලේනියක් දෙවෝ රාජ්‍ය නෙලවඳ යුද කරනවා කියනවා. ගෝසතාණන් වහන්සේගේ ඇමත මණ්ඩල කිව්වා අපි රාජ්‍ය දෙන්න කැමති නෑ, යුද්ධයක් අවශ්‍ය අපි ලෑස්ති කියලා. මේ රටවල් දෙක අතර තියෙනවා රාජ්‍ය සීමාවක්. ඒ රාජ්‍ය සීමාව ඇතුලේ ඉන්නවා දිවස් ඇති තාපසයන් වහන්සේ නමක්. මේ තාපසයන් වහන්සේ දෙරටේම ඇතු උපදෙස් දෙනවා. එනිසාර විරුද්ධ රාජ්‍යරු යැවෙන්න පළමුවෙන් වෙන සීමාවක් කළා. ස්වාමීන් වහන්සේ යහමාර්ගාසනයේ ළඟ රටයක යුද්ධයකට යනවා. කාටද ජය පරාජය? ඉතින් තාපසයන් වහන්සේ දෙවියන් බලලා කිව්වා තමුන් වහන්සේට ජය ලැබෙනවා. ඉතින් ඒකෙන් මේ විරුද්ධ රාජ්‍යරු සෑහෙනකට පත් වුණා. ඊට වඩා හිමසන්න කියන්නේ ඊළඟ දාසක බෝසතාණන් වහන්සේ ගියා. බෝසත් රජතුමා ගියා තාපසයන් වහන්සේගෙන් උපදෙස් ගන්න. අර වගේ වැඳලා මම මායක සටනේ තාසවා රජතුමා එනවා. අපි කාර්ය ජය පරාජය. දැන් බෝසතාණන් වහන්සේ ආනමේ ප්‍රශ්නයේ තාපසයන් වහන්සේ කල්යතුව දන්නවනේ. ඒ නිසා කටට මෙතිව සමුන් වහන්සේට පරාජය ලැබෙනවා. දැන් ඉතින් බෝසතාණන් වහන්සේ පරාජය බාරගත්තේ නැහැ. උන්වහන්සේ තියෙන මේ තුන් ආකාර ප්‍රඥා කුසලතා. ඒ කියන්නේ ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියන තුන නිතර උන්වහන්සේ පාවිච්චි කරනවා. ඒ නිසා රට දියුණු කරගත්තේ. උන්වහන්සේ ප්‍රශ්න කළා තාපසයන් වහන්සේ එන රජතුමාට ජය ලැබෙන්නේ මට පරාජය ලැබෙන්නේ කොයි වෙලාවෙද කොයි ආකාරයෙන්ද? ඉතින් තාපසයන් වහන්සේ දේශයෙන් බලා කිව්වා තමුන්වහන්සේලා දෙරටේ සේනා දෙක උග්‍ර සටනක් කරන වෙලාවක් එන. ඒ වෙලාවට දෙරටට අධිගුරුද දේවතාවෝ දෙන්න අහසේ සටන් කරනවා. ඍෂභ රාජයන් දෙන්නෙක් හැටියට. තමුන්වහන්සේගේ පැත්තේ ඍෂභ රාජයා කළු පාටයි, අනිත් පැත්තේ විරුද්ධ රාජ්‍යවාංගයේ දේවතාව සුදු පාටයි. මේ දෙන්න පොරෑන ගන්න හැටියට අහසේ පෙනී යනවා. ඉන්නේ සුදු ඍෂභ රාජයාට කළු ඍෂභ රාජයා පරාජයට පත් වෙලා වැටෙන්න යනවා. අන්න එතකොට තමුන්වහන්සේගේ සෙනඟ පසුබාලා පරාජයට පත් වෙනවා. ඒ බෝසතාණන් වහන්සේ දැන් තවත් විමසීමක් කරනවා. තාපසයන් වහන්සේ ඒ ඍෂභ රාජයන් වශයෙන් ඉන්නේ දේවතාව දෙන්න පේන්නේ කාටද? ඒවා දෙරටේ රජවරු දෙන්නටයි සෙන්පතිවරු දෙන්නටයි පේනවා. එතකොට බෝසතාණන් වහන්සේ අන්න උපදවා ගත්ත උපාය කෞසල්‍ය. ඉස්සෙල්ලාම අනේ කොහොමද පරාජය වෙන්නේ කියලා අන්න පරාජය වෙන හැටි දැන ගැනීම අපාය කෞසල්‍ය. ඊළඟට උන්වහන්සේ ආය කෞසල්‍යයට අනුව ඉතලා උපාය කෞසල්‍ය තීරණය කරගත්තා. අසුරසනා ගාලේ කීවා තාපසයන් වහන්සේ මම ජයග්‍රහණය කරනවා කියලා. තාපසයන් වහන්සේ ඒක දන්නේ නැහැ. තාපසයන් වහන්සේ දෙවියන් දැක්ක දේ තමයි කිව්වේ. දැන් ඉතින් බෝසතාණන් වහන්සේ හිත දිලිමත් කරගත්තා. ඇයි පරාජයට පත් වෙන්නේ ඉන්නේ කෙනානේ? උන්වහන්සේ මේ තුන් ආකාර නුවණ හසුරුවනවා. ඔය අතරේ ඔන්න නියම දවසේ යුද්ධය ආරම්භ වුණා. තමන්ගේ සෙන්පතියට කිව්ව බෝසතාණන් වහන්සේ අපේ සේනාව පසුබට වෙන වෙලාවක අහස දෙස බලා මට කියන්නයි කියලා. ඔයාවේම යම් දාසක දෙසෙනඟ අතර උග්‍ර සටනක් පවතින වෙලාවේ
බෝසතාණන් වහන්සේගේ සෙනඟ පසුබට වෙන්න පටන් ගත්තා. සේනාපති ආහස දිස බලා රජුරණගෙන් කීවා, දේවයන් වහන්සේ අපේ සේනාව පසුබට වෙනවා, පරාජයට ලක් වෙගෙන යනවා. අහසේ ඍෂභ රාජෝ දෙන්නේ කොරෑන ගන්නවා. අපේ පැත්තේ කෙනා කළු පාටයි, අනිත් පැත්තේ කෙනා සුදු පාටයි. අපේ පැත්තේ ඍෂභ රාජයා දැන් යටෙන් යනවා. දැන් මොන්නේ බෝසතාණන් වහන්සේ උපාය කෞශල යෙදුව ඇති දහසක් බල ඇති දුන්නක් ගත්තා. දීමන්ත කුල තියෙන ඊතලයක් ගත්තා. අරගෙන අර සුදු ඍෂභ රාජයාට විද්දා. සුදු ඍෂභ රාජයාට විදිනකොට ඒ දෙන්න අතුරු දාන වුණා. සැබවින්ම ඇත්තම ඊතලේ වදින්නේ නැහැ. මේක සංකේතයක් නේ, දේවතාවන්ගේ සංකේතයක්, මාපෑමක්. ඉතින් මේ ඍෂභ රාජයා අතුරු දාන වුණානේ. එවිනාවේ බෝසතාණන් වහන්සේ සෙන්පතියක් කරමුණේ තියාගෙන සටන මෙහෙයුවා. අන්තිමේදී දිනන්නේතිය විරුද්ධ රාජ්‍යෝ සම්පූර්ණයෙන් පරාජයට පත් වුණ තමන් වහන්සේ ජයග්‍රහණයක් වුණා. මෙන්න හොඳ නිදසුනක්. බෞද්ධයන් වශයෙන් අපෘදාවදයක් නිදසුනක්. ඒ මොකද? අපි කොයි වෙලාවකවත් පරාජයට පත් වෙන්නේ කැමති වෙන්නේ නැහැ. ඉගෙන ගන්න ගියා, රැකියාවක් කරන්න ගියා, ගෝවිතනක් කරන්න ගියා, එවැගේම දේශනාවක් කරන්න ගියා, මොනම දෙයක දීවත් පරාජය වෙන්න අපි සුදුසු නැහැ. ඒවත් අපි බෞද්ධයෝ. බෞද්ධයෝ කියන්නේ බුද්ධිමත් පිරිසක්. බුද්ධිය අවදි කරගන්න පිරිසක්. බුද්ධිමතුගේ ශ්‍රාවක පිරිසක්. ලෝකේ උසස්ම බුද්ධිමන්තයා තමයි සරුවක්ඥන් වහන්සේ. ඒ සරුවක්ඥන් වහන්සේගේ සිසු පිරිසක්, අනුගාමික පිරිසක්, ශ්‍රාවක පිරිසක් අපි. ඒසාපි සරුවක්ඥන් වහන්සේගේ බුද්ධි මහිමේ විනාකාරී අපට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කිසි දෙයකට පරදින්න කැමති වෙන්නේ නැත්තේ. ඉගෙන ගන්නකොට විභාගයෙන් කවදාකවත් තේල් වෙන්න කැමති නෑ අපි. එසේ නම් අපි මේ තුන් ආකාර නුවණ හසුරවන්න ඕනේ. ඉගෙනීමේ පමණක් නෙමෙයි, කෑම බීම ගැනීම, ඇඳීම පැළඳීම, ගමනක් දිවනක් යාම, කතා බහ කිරීම, වැඩ කිරීම, රැකියා කිරීම හැම දෙයකදීම මේ කුසල ගුණ කියන්නේ මේ තුන් ආකාර කෞසල්‍යතාවන් අපි හසුරවන්නට ඕනේ. දැන් අපි මේ භාවනා කරනවා. මේ භාවනා කිරීමේදී අපට තියෙනවා ওই තුන් ආකාර කුසලතාව හසුරවන්න. යම් විදිහකින්ද වාඩි වෙන්නේ. ඒ වාඩි වෙන ආකාරය හරියට වාඩි නොවනන හිත තැන්පත් වෙන්නේ නැහැ. අන්නේ ගැන දැනීමට කියනවා අපාය කෞසල්‍ය. යම් විදිහකින්ද වාඩි වීමේදී සමාධි වෙන්නේ තැන්පත් වෙන්නේ ඒක දැනගන්නවා. අන්න ආය කෞසල්‍ය. වැඩි දියුණු වෙන එක දැනගන්න. ඊළඟට හරියට ඒ හිත වැඩි දියුණු වෙන හැටි තේරුම් අරගෙන ඒ අනුවාදී වෙනවා. ඒ අනුවාදී වෙලා භාවනා කරනකොට මෙන්න හිතගත සාන්ත බාටපත් වෙලා සමාධිමත් වෙනවා. ඉතින් මේ වාඩි වීම ගැන ඒකම අපි හිත ගැනත් බලනවා. දැන් අපි භාවනා කරන පිරිසක් නම් මේ භාවනා කිරීමේදී අපේ හිත දසාතේ දුවනවා. අර ඉස්සර කතාවක් කියනවනේ දැලෙන් හුලං බදන්න බෑ කියලා. දැලකින් හුලං ආවරණය කරන්න බෑ. ඒ වගේ තමයි අපේ මේ හිත. මේ හිත ඉන්නේ විසිරියන. විනාඩියක් තියාගන්න බෑ සමහර විටනේ. ඒ තියාගන්න බැරි කාරණයක් තියෙනවා. ඒ මොකද? අපේ හිතේ ප්‍රියමනාප කරන අරමුණක් මෙතන නැහැ. දැන් අපි භාවනා කරනවා කියලා යම්කිසි භාවනා අරමුණක් ගන්නවානේ. ආනාපාන සතිය හරි, බුදුගුණ හරි, මෛත්‍රිය හරි, පිළිකුල් භාවනා ආදී මරණ සතිය හරි. ඒ ගන්න භාවනා අරමුණ ඊට ෘතු උනේ නැහැ. ඒ ෘතු නැවීම නිසා තමයි මේ සිදුවන්නේ. මේ දීපිත දුවනවා. එතකොට ඒක සමාධියට බාධාවක් බව තේරුම් කරගන්නවා. අන්න ආපාය කෞසල්‍ය. ඊළඟට අපි හදාගන්නට ඕනේ මේ කොහොමද අපි තැන්පත් කරගන්නේ. මේ තැන්පත් කරගන්න හිත තැන්පත් කර ගැනීම පිණිස නම් පළමුවෙන් අපි හිතේක මිත්‍ර වෙන්න ඕන. හිතේක අමනාප වෙලා බෑ. හිතේක මිත්‍ර වෙන්න ඕන. හිතේක මිත්‍ර වෙනවා කියන එකේ තේරුම හිතේක අමනාප නොවී සිටීමයි. දැන් භාවනා කරනකොට හිත දුවනකොට හිත කලස්සල වෙනවනේ. කලකිරෙනවනේ. අන්නේ හිතේක අමිත්‍ර වුණ අතරා වුණා. තරා වුණා නම් කවදාකවත් ඒ හිත නැවත සංපත් කරගන්න බෑ. නිදසුනක් වශයෙන් කියනවා අපි කුඩා දරුවෙකු
වයස අවුරුද්දක් දෙකක් තුනක් වගේ දරුවෙක් හදන මව්පියෝ. මේ දරුවා ගැන බොහෝම විමසිල්ලෙන් ඉන්නවා. මේ දරුවා කොයි විදිහකින්වත් මව්පියන්ගේ හිතට අනුවන්නේ වැඩ කරන්නේ. ඒ වැඩනවා මේ වැඩනවා දුනවා නෝ අනවශ්‍ය දේවල්මයි කරන්නේ. නමුත් මේ මව ඒ පියා මේ දරුවාට තරහ වෙන්නේ නැහැ. මේ දරුවා නොදොරුවේ කියලා දන්නවා. නොදන්න දරුවේ කියලා දන්නවා. එනිසා මේ දරුවා ඒ මොන දේ කළත් අමනාප වෙන්නේ නැතුව සිතසනාගෙන නාවලා පිරිසිදු කරලා කවලා කොලා හදා වදා ගන්න. ඒ වගේ තමයි අපේ මේ ලපටි හිත. භාවනාවෙන් නොදියුණු සිත ලපටි හිතක්. මේ හිත අපි සංවර කර ගැනීම පිණිස හිතේ කමනාප නොවි ඉඳෙන්න ඕනේ. මේ හිතේ තියෙනවා පින්නතුනි තේරම අත්මනතා කියලා. මොකක්ද මේ අත්මනතා කියන්නේ? සැපවත් බව. සැපවත් බවට කියනවා අත්මනතා කියලා. මේ අපේ හිත බලාපොරොත්තු වෙන සැපවත් ගලින් ඉඳයි. සැපින් ඉන්නතයි. ඒ නිසා තමයි ආරම්භනට මේ ආරමුවට ඒක මේක දෙයක දුවන්නේ. කලකේ දේවල් කොසේ යනවා. නොකල නොකිය දේ ඔසේ යනවා. මේ දේකට මේ හිත දුවනවා. ඒ මොකද? හිත සැප හොයනවා. සිත හොයනවා. දේශනා කියනවානේ වනමක්කතෝය කියලා. කැලෑනේ ඉන්න වඳුරා මිලව අත්ෙන් වතට පැන පැන යනවා. ඒ කියන්නේ රසවත් කොළ දළු යදි මේව හොයනවා. ඒ වගේ තමයි අපේ මේ හිත. එතකොට අපි මේක දැනගන්නට ඕනේ මේ හිත බලාපොරොත්තු වෙන්නේ සැපෙන් ඉන්න. එසේ නම් මේ සැපෙන් ඉන්න ඕනේ හිත අපි මේ කරන භාවනාව සත්වර්ධයක් හැටියට හසුරුවා ගන්නට ඕනේ. ඒකනේ තමයි ඉස්සෙල්ලා අපි තේරුම් කරගන්නට වටින්නේ. ඉතින් එතෙන්දී මොන හේතුවක් නිසා හිත විසිරී යන්නේ කියලා දැනගන්නවා නම් අපාය කෞසල්‍ය. මොන හේතුවක් නිසා හිත තැන්පත් වෙන්නේ කියලා දැනගන්නවා නම් ආය කෞසල්‍ය. ඊළඟට විසිරී යන්නේ නොදී හිත තැන්පත් බවට පමුණවා ගැනීම උපාසනේ කියන උපාය කෞසල්‍ය. මේක බොහොම වැදගත් දෙයක් අපි කවුරුත් දැනගන්නට ඕන තැන. ඒ කියන්නේ භාවනා කරන සමහර අවුරුදු ගණන් කිසිම විනයක් නැත්ේමක් නිසාද මේ සම්බන්ධව තේරුමක් ඇතුව හිතේ කමනාප වෙනවා. ඒ නිසා බොහෝ තෙන් අපි පවත් ගන්නට ඕන භාවනා මාර්ගයේදී මේ නූපන්න නුවණ උපදින්න උපන්න නුවණ වැඩෙන්න නම් සමාධිමත් වෙන්න ඉස්සර වෙලා හිත යම්කිසි නීතියක හසුරුවා ගන්නට ඕනේ. නිදසුනක් වශයෙන් කියනවා නම් වයස 8ක 10ක කුඩා දරුවෙකුට කියනවා විනාඩි 10ක් හෙල්ලෙන්නේ නැතුව ඉන්න. ඒ ළමයා ඉල්ල බෑ හෙල්ලෙන්නේ නැතුව. ඒ මොකද? අලියන්ට ළමයින්ට නලියන්දම හිතේ කියලා කියනවනේ. නලියන්දම ඒ දරුවාට හිතේ. වාඩි වුණාට ඉන්න බෑ. ඒ හැරෙනවා මෙහෙ හැරෙනවා නිනා වේදවා. ඒ වගේ සිතන්සක් කරන්න බෑ ඒ දරුවට නුපුරු දුකම නිසා. අපි මීටර 100ක් විතර රූලක් දෙනවා මෙන්න මේක 10 වාරයක් දෝකම් කියලා. ඒක බොහොම ලස්සනට කරනවා. ඒ දරුවාට දුවන්න පයින් එක බොහොම කැමතියි. නමුත් මේ දුවන්නේ පනින්නේ රූලක. ඒ රූලේ දුවන්න පයින් නිසා එක වීතියක යාම හිත හැකිරෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිත. අපේ හිතේක වරට සමාධිමත් කරන්න අපහසුයි. නමුත් මේ සමාධිමත් නුවණට එක රූලක හසුරුවන්න පුළුවන්. අපි නිදේශනාක් වශයෙන් කියන ඉතිපිසෝ ගාථාව. ඉතිපිසෝ ගාථා තමයි ගුණ නමයක්. මේ ಗುಣ නාමයේ මුල සිතා ගැටගසක මුවත අපි 10වර 20වර 30වර 100වර හිතනවා. එතකොට අපි හිත වැඩ කෙරේ වීතියක. වචනින් වචනී හිත පැනපැන ගියේ බුදු ගුණ උස්සේ. ඒතර බුදු ගුණෙහි තිය අපි හිත හැසිරෙනවා. අපි චුද්ද සඥාන ගැන හිතනවා. යුද සඥාන මුල සිතා ගැටගසක මුවත හිතින් කියවනවා. එතකොට අපි හිත වැඩ කෙරුවේ කුසල චිත්ත වීතියක. හිත තන්නේ නැහැ. උසල් ආරමණයෙන් හිත ගියේ නැහැ. අපි තෙසත්ත්‍ය ඥාන පාඩම් ඇති කෙනෙක් නම් ඒක මුලසිතාගත අගසිත මොහොත නැවත නැති හිතින් කියවරෝ. එතකොට අපි හිත උසල් ආරමණයක තමයි මේ දුවන්නේ. ඒ දිවියෙම නිස්කල දිවීමක් නෙමෙයි. ඒ සිතක් සිතක් ගානේ අපට සති සමාධි ඥාන වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනවා. බෝධිපාක් ධර්ම වැඩෙනවා. ඒක නිසා ඉස්සෙල්ල මේ විදිහට හැදෙන්නට ඕනේ. දැන් භාවනාවට වාඩි වුණත් පළමුවෙන් අපි විනාඩියක් දෙකක් තුනක් විනාඩිය පහක් හරි අර වාගේ වීථියක හසුරවන්න ඕනේ. ඒ කියන්නේ අර පූර්ව කෘත්‍ය කියමින් කරන්නේ පූර්ව කෘත්‍ය කියලා ඉවරුනන් පස්සේ තව ටිකක් මේ හිත හසුරවන්න ඕනේ. අර කුඩා දරුවා මීටර 100ක රූලක දුවලා දුවලා අන්තිමේ නවතිනවනේ. අන්නේ වාගේ අපේ හිතද
ඔය සම්මර්ෂණය කරන දෙයක් වීටිඔස්සේ දුවලා දුවලා අන්තිමේ තැන්පත් වෙනවා. අන්න සමාධිමත් වෙන අවස්ථාව. ඒලා කිසිම අන්තයක් නැතුව භාවනා අරමුණේ සමාධිමත් වෙනවා. මේවා අපි තේරුම් කරගන්න තමයි ආයේ කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියන තුන් ආකාරයෙන් නුවණ හසුරුවන්නේ තෝනේ. දැන් අපි ලිපියක් කියනවා. මේ ලිපිය ලියනකොටත් මේ අපි තුන් ආකාරයෙන් නුවණ හසුරුවන්න ඕනේ අපි. ඒ කියන්නේ මේ ලිපිය ලිවීමෙන් මේක කියවන්නේ කොට අවඩක් වෙයිද? මට අවඩක් වෙයිද? එසේ අවඩක් වෙනවා නම් යම් වචනයක් ලිවීමේ අන්න ඒක තේරුම් ගන්නට ඕනේ ආයකව අපාය කෞසල්‍ය. යම් වචනයක් ලිවීමේ තමන්ගත් අනුන්ගත් කියවන අනුන්ගත් යහපතක් වෙයි නම් හිත පිරිසිදු වෙයි නම් මෛත්‍රියක් කරුණාවක් නුවණක් පහළ වෙයි නම් අන්නේ වචනේ තේරුම් ගැනීම ආය කෞසල්‍ය. ඊළඟට ඒ අනුව ලිපිය ලියනවා. අන්තිමේදී තමන්ගත් කියවන අයටත් එයින් යහපතක්ම සැලසෙනවා. මෙන්න මේ වාගේ ධාතු පාදමක් කරනවා. මේ පාදමක් කරන වෙලාවෙත් ඔය තුන් ආකාර නුවණක් තවත් වෙනවා. යම්කිසි පාදමක් පටන් ගත්තාම මේක මුලින්දල අගෝට කියාගෙන කියාගෙන යනවා. කටපාඩම් වෙන්නේ නැහැ කවදාකවත්. තේරුමත් එක පාට වැටෙන්නේ නැහැ. වාක්‍යෙන් වාක්‍ය නැත්තම් වගන්තියෙන් වගන්තියේ එකින් එක තෝරන කියවන්නේ. එකින් එකට කියලා එක සැරයක් නේද දහසනියක් හරි එක වගන්තියක් කියලා තමයි හිතට ගන්න තෝරන්නේ. එතකොට ඒ ගැන තේරුම් කර ගන්නවා. මේක පේලියර් නිගරණයේ කීකී හිතයට හිතේ මහා දුවදුව කියනකොට යතේන්නේ මතකයේ තින්නේ ඒ බව දැන ගැනීම අපාය කෞසල්‍ය. මේක පේලියෙන් පේලියට එකවර මේ 10 12 සැරේ කියවලා ගත්තොත් හිතට වැටෙනවා තන්පත් වෙනවා කියලා දැන ගැනීම ආය කෞසල්‍ය. ඊට පස්සේ අර වාගේ උපාය කෞසල්‍යදලා මේක හරියට දරා ගන්න. අන්තිමේදී බොහෝම ගැඹුරට තමන් ජීවිතේ ධාරණ ශක්තිය වැඩි දියුණු වෙනවා. දැන් අපි සාකලකා බලමු. අපි යම්කිසි දෙයක් පාඩම් කරනවා. මේ පාඩම් කරන්නේ ඉස්සර වෙලා දැන් මේ භාවනා කරන දරුවන්ට පුළුවන් මේක හදාරන්නට විනාඩි 5ක් හරි නැත්නම් විනාඩි භාගයක් හරි හිත තන්පත් කරගන්න ආස්වාද ප්‍රස්වාස අරමුණ මෙනෙහි කරනවා. ආස්වාද ප්‍රස්වාස අරමුණ මෙනෙහි කිරීමේදී තමන්ගේ විසිරෙන සිත එක් තැන් වෙලා තියුණේ. ඊට පස්සේ යම්කිසි පාඩමක් ධ්‍යාන හිත යෙදෙව්වා ඇස යෙදෙව්වා ඒක හරියට ඉලක්කෙට හිතට වැටෙන්න පටන් ගන්නවා. හිතට වැටෙන්නේ නිසා හරියට මතකට රැඳී හිටිනවා. මතකට රැඳී හිටිනවා. මේක වැදගත් තැනක්. ඒ කියන්නේ උතෙන් බොහෝ සෙයින් උපකාරී වෙනවා මේ සිහිය පිහිටන්නට සංඥාව කියන වචනේ. සංඥා කියන ධර්මතාව. ඒකට කියනවා පෙර සංඥා පදත්තානම් කියලා මේ සති. ඒ කියන්නේ අපි යම්කිසි ලකුණක් ඇති කරගන්නවා. ඒ කියන්නේ දැන් අපි යම්කිසි වගන්තියක් කියවල ඇහැ පියාගන්නකොට අපේ ලකුණ පේනවා හිතට. ඒ ලකුණ පේනින්නේ හරියට අලුලෑල්ලක ලියලා තියෙන නැත්නම් පොතේ පිටුවක පේනවා වගේ. ඒකට කියන්නේ සංඥාව. ඒ සංඥාව පිළින් ඊළඟට සිහිය පිහිටෙනවා. සිහිය පිහිටීම නිසා ඒක ධාරණය වෙනවා. ධාන වීම නිසා අවබෝධය ඇති වෙනවා. මෙන්න මෙහෙමයි අර ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියන තුන හසුරුවමින් පාඩමක් හදාරන්නේ. ලිපියක් කියන්නේ. කෑම ගැනීමත් එහෙමයි. කෑම ගැනීමේදී අඩුවෙන් කෑවනම් එතෙන්දී Tamanteyeke අඩුවක් දැනෙනවාමයි ශරීරයේ. ඒ බව තේරුම් කරගන්න. සමාත අපපි දේවල් කෑමට ගන්නවා. එයින්ද සමාත නැති රෝග ඇති වෙන්න පුළුවන්. ඒ බව තේරුම් කර ගැනීම අපාය කෞසල්‍ය. යම්කිසි කෑමක් ගැනීමේදී අවශ්‍ය දේ පමණක ගන්නවා නම් ඒ සම්බන්ධ දැනීම ආය කෞසල්‍ය. ඊළඟට ඒ විදිහට සලකලා අඩු වෙනවත් නැතුව වැඩි වෙනවත් නැතුව අපපි දේවලුත් නැතුව තමන් දිරවන්න පුළුවන් තමන්ද ශරීරයේ පිහිටකර දෙයක් මෙමනාකම් ප්‍රමාණයට අනුභව කරනවා. අන්න උපාය කෞසල්‍ය. එමනම් ශරීරයේ නිරෝගී වෙනවා. දීර්ඝාස වැඩි වෙනවා. මෙන්න මේ වාගේ ආහාර පාන ගැනීම වතුර නෑමත් ඒ වගේ තමයි. මේ වාගේ මුළු ජීවිතේකම සේනා මේ ප්‍රඥා කුසලතාව. එනිසා සරුවඥන් වහන්සේ දේශනා කළ මේ කියන්නේ ධම්මයේ සම්බොජ්ජංගේ නමින් හැඳුන්වු ප්‍රඥාව මේ ආකාර හතකින් අපේ సంతාණයට එකතු කරගන්න පුළුවන්. පළමුවෙන් කියවා පරිපූර්ණකතා. ඒ කියන්නේ බුදුබණ ඇසීම, බුදුබණ දරා ගැනීම, බුදුබණ අර්ථ හැදෑරීම. වක්තු විසද කිනියතා තමන්ගේ ශරීරයත් පිරිසිදු කර ගැනීම, ඇඳුම් පැළඳුම් පිරිසිදුෙන් තබා ගැනීම, පරිහරණය කරන අවක පරිසරයක් පිරිසිදුව තබා ගැනීම වක්තු විසද කිරියතා.
ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා සතියේ පෙරක කොටගෙන සද්ධා ප්‍රඥා දෙකත් ඉන්ද්‍රිය සමාධි දෙකත් සමසම භාවයට පත් කර ගැනීම. එවැගේම දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනතා ධර්මාභෝධයක් නැති, ධර්මයේ ගැන කිසි හැඟීමක් නැති නුවණ නොවැඩෙන පුද්ගලයන් යසුරෙන් ගැලවී සිටීම. පඤ්ඤාවන්ත පුද්ගල සේවනතා ඥානවත් ගුණවත් දෙකීමක් බහොසුත අය ඇසුරු කෙරීම. ගම්බීර ඥාන කර්යා පත්‍යේකනතා ප්‍රඥා පාරමී පිරු බෝධිසත්ව චරිත සහ දේශනා කළ ගැඹුරු ධර්මයන් ඉතිං කියවීම මෙනෙහි කිරීම. කදනි මුත්තතා හැම කටයුත්තකදීම නුවණ වඩන්නේ මේ කියන අදිෂ්ඨානයෙන් යෙදී. මේ කාණ හත එකක් එකක් ගානේ අනුගමනය කිරීමෙන් නූපන්න ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. ඉතින් අපට අවශ්‍ය තාමත් අවශ්‍ය ගුණාංගය තමයි මේ ප්‍රඥාව. ප්‍රඥාවේ පිරිවර තමයි මේ සතිය. සතියේ සහයෝගයේ තමයි ධීරිය, ශ්‍රද්ධාව, ඒකාග්‍රතාව. මේ ධර්මතාවන් තමයි අපේ සංකාණේ වර්ධනය කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි මේ කරන භාවනා මනසිකාරයෙන්වත් මේ භාවනා පන්තියෙන් අපි බලාපොරොත්තු වන්නේ මේ දරුවන්ගේ, දෙමව්පියන්ගේ, වැඩිහිටියන්ගේ, ගුරුතුමන්ගේ සංකාණ තුල බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා දික්ෂසර පටන් පුරුදු කරගෙන ආව මේ සමාධියක් ප්‍රඥාවක් දෙක ප්‍රධාන කොට ඇති බෝධිපාක් ධර්මයන් දියුණු කර ගැනීමයි. නිසා බෞද්ධයන් වශයෙන් අපි මේව අනුගමනය කිරීමේදී අපට මේ ජීවිතයේම ඥානිසස ලැබෙනවා. සුසුචා සුඛ වර්ධනි සුතං පඤ්ඤාය වර්ධනං පඤ්ඤාය අත්තං ඥානාති ඥාතෝ වත්ෝ සුඛාවහෝ කියලා අට කතා පාඨයක් තියෙනවා. සුසුචා සුඛ වර්ධනි නැවත 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 ඇසීමෙන් සුතමේ ඥානය වැඩෙනවා. සුතං පඤ්ඤාය වර්ධනං ඇසෝදේ දරා ගැනීමෙන් නුවණ වැඩෙනවා. පඤ්ඤාය අත්තං ඥානාති ප්‍රඥා නිසා අර්ථ අනර්ථ දෙක හොඳින් තේරුම් කරගන්න. ඥාතෝ වත්ෝ සුඛාවහෝ දැනගත් අර්ථයේ තමන්ට මෙලෝ පල්ලෝ සැපගෙන දෙනවා. ඒක නිසා මේ බණ ඇසීම, බණ දැසීම, ධර්ම සාකච්ඡා කිරීම, භාවනා වැඩි වීම. මේවා අපට අත්‍යවශ්‍යයි නූපන්න ප්‍රඥාව උපදවන්න, උපන්න ප්‍රඥාව වැඩි වීම. එනිසා අපි මේ විදිහේ වරින් වර නම් සීල භාවනා පිළිවෙත් යෙදෙමින් අපේ අධ්‍යාපන කටයුතු දියුණු කර ගැනීමට, එවැගේම ආත්ම සංකාණේ නිවැරදිව පවත්වා ගැනීමට, ධර්ම ජීවිතයක් ගොඩනගා ගැනීමට අපි අදිෂ්ඨාන සබා ගන්නට ඕනේ. අපේ සරුවක්ඥන් වහන්සේ ප්‍රඥාදීක බෝසතාණන් වහන්සේ නම. ප්‍රඥාදීක නිසා අනිත් බෝසතුන් වහන්සේලට වඩා සාරාසංක කල්පලක්ෂේ තරම් කාලයේ තුලදී ලෝතුරා බුදු වෙන්න සමත් වුණා. සද්ධාවාදික නම් අටාසංක කල්පලක්ෂයක් කාලෙ ගත වෙනවා. වීර්යාදික නම් 16 කල්පලක්ෂයක් කාලෙ ගත වෙනවා. අපේ බෝසතාණන් මහසේත සාරාසංක කල්පලක්ෂයේදී පුළුවන් වුණා. ඒ නිසා ප්‍රඥාව මුල් කොට ඇති බුද්ධ ශාසනයක තමයි අපි මේ හැසිරෙන්නේ. ඒ නිසා ප්‍රඥාණයෙන් අගතන්පත් වූ සරුවඥන් වහන්සේ දේශනා කළේ සුවිසුද්ධ වූ ධර්මයේ අනුව අපි ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගනි. ඊට වඩා ධම්මේ සත්‍යයක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. අද කාලේ බොහෝ තැන්වල වෙන වෙනම ආගම් සඳහා බොහෝ දිනක් යොමු වෙන කැටි භෝග මිල මුදල් එවැගේම වෙන වෙන ප්‍රයෝජන සලකාගෙන. නමුත් ඒක ජීවිතයකට විතරයි. ඉන්හාට ඒක ඵල ප්‍රයෝජන වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුව පිළිපන් අය මෙලව නෙමෙයි. මෙලෝ පමණක් නෙමෙයි. පරලව අනන්ත අපරිමාණ කාලයක්. නමුත් සැපයෙන් සැපයට පත් වෙලා ජෝති ජෝති පරාණිකින ආලෝකයෙන් ආලෝකයට ගිහිල්ලා නොනිවෙන විසුද්ධාලෝකයේ දෙන සදාකාලික සාන්ත සූයගෙන අමා මහ නිවනට පත් වෙනවා.